දෙනම සාදරෙන් පි කන්නවාව අද තර්ගෙනව සුපිරිම චිත්‍රපටයක් චිත්‍රපටේ නමතමයි ඕමයි ගෝඩ් ඉති ම ධර්ගෙනාවේ මේ චිත්‍රපටේ සම්පූර්ණ කතාව. මේ චිත්‍රපටේ ඉන්නවා කාංචිලාල් මෙහෙතා කියලා දෙව්පතිමා මර්තිය අලිවිසලක් කරගෙන යන පුද්ගලය ඉති මේ අංක එකේ අදේවවාදියෙක් දෙවියන්ගේ පිහිට දෙවියන් ඉන්නවා කියලා ඔවු කිසිසේත්ම විශ්වාස කරන්න නෑ කොමරි නගරටන භූමිකම්පාවක් හින්ද මෙයාගේ මේ ශොප් එක විනාස වෙනවා ති මෙන්න මේකට මෙයා රක්ෂණ සමාගමකට වන්දිගන්න යනවා රක්ෂණ සමාගමින්ය ස්වාභායික හානියට වන්දි දෙන්න බෑ කියනවා මේක හපු කාචිලාල් මේකද දෙවියන් විශන් කරපුදයක් කියලා දෙවන් විරුද්ධව නඩුවක්දානවා ඉතින් वाලට පුදුමයිනේද ඉතින් මෙන්න මෙයාටස් දෙවියන්ගෙන් වාන්දි ගන්න පුළුවන්වයිද දෙවියන්න නියෝජන කරන්න කවද හැමදේකටම උත්තර තැන ගන්න අපිඔ මේකගේ සම්පූර්ණ කතා බලන්න කතාපටන් ගදදි හ අපට පෙන්න්නවා කාචිලා ලෝකගේ පවුලි කට්ියත් එක් වදනා ගමනක් යනවා කෝමරි මෙයානම් වන්දනාගමන යන්නේ වදනා කටතු කරන්නම්න වෙයි ඒ වන්දනාගමන ගියතැන්වල තියෙන පිම අඩුවට ර ල්ලා යාගේ ශොප්ගේ විකුණන්න හිතාගෙන ඉතින් කියිය වෙලා ඉඳම් මේයා කරන්නේ මෙතැන් තැන්වල තියෙන පිළිම සල්ලදිලා අ්ුවට ගන්නන්නේ එක කොමරි වදනාගමන ඉවර වෙලා ඇද්දී බස්සගේ අරක්ු බොනසිීන්න එකක් නිසා වන්ධනාගමන සංවිධන කරපු කට්ියයගෙන් න්නම් මේ කාංචිලාට හොඳට බැනුම් හන්න වෙන වාට කතාවට ගදදිම මම කිව්වන දව අන්න ශවාසර ෙ නෙේ කිය හමරි යා බදනගමට ිහිල් ෙනපපු දේෝපති මා ටි සු තියන ේව ක්ති ්‍රෝජන රගෙන හොඳටම ිෂ ක්කර නවා. මෙමහමෙද මේයාගේ පුතා දවසක් දෙවන් අදහන උක්සවයකට සහාගෙනවා. මෙම මේකට හොඳරම තරහයන කාංචිලා මේ උත්සවේ වන කරලලා නවා ඇති මේක හොදරම තරහගේපු මෙතන ඉන්න දේව ගැතිතුමා මෙයායට හොඳදරම ශාප කරනවා. හිති මේ වෙලාම හවස මේ නගරයට හොඳටම වර්ශෂාව පතිත වෙනවා. කොහමරි මේ කාංචිලාල් බිරිද. ආගම දෙවන්න අදහන දෙවන් ලොක බැතිමතික් හවසවෙච්ච සිදීමම නිසා ඔගේ බිරිඳ කාචිලාට හොඳටම දොස්නාගනවා මේ වෙලාේ නිියව්ස්වලල්ට පන්නනවා අරහස ඇතිවිච වර්සාව සමග ඇතිව භූමිකම්පාවකිින්ද කාංචිලාල්ග ව්‍යාපාර්ග ස්ථානය විශවෙලා ගිහිල්ල තියවා කියලා. ඉති මේ වෙලාවේ හැමෝම හට කියනවා මේ තමයිවාට දෙවියන්ගේ ශාපය වැදිලා කියලා කහොමරි මේ කිසි දෙයක් විශ්වාස නොකරන කාංචිලාල් ්‍යාර්ග ස්ථානට වෙච්චහාහනිය පියවගන්න ඕන හින්ද. තමන්ගේ රක්ෂණ සමාගමටයනවා. මට රක්ෂණ සමාගමටගේ කාංචිලාල්ට මේ රක්ෂණ සමාගමෙන් මේඒක ස්වාභාවික විපතක් නිසා සිදුවිච්ච හනියක්න්ද වන්දිගේ වඩ බෑ කියලා කියනවා ඉති මේවෙලාවේ මෙයා කියනවා ඇ ඇග්‍රිමන්ටකෙත්තියෙන්නේ හලා මේ වගේ හානිවලින් සිද්ධ වෙන අලාබේ ගෙවනවා කියලා මේ වෙලාේ රක්ෂණ සමාගමෙන් මේ කාංචිලාලල්ට කියන්නේ වා හරියට ඇග්‍රමන්ටෙක් කියව නැද්ද අපි ස්වාභාවවි විපත්වලින් සිද්ධ වෙන දෙවල්වලට පන්දිගේ වන්නේ නෑ කියලා පැදිුව කියලා තිනවා කියලා මේ රක්ෂණ සමාගමෙන් මවුට කියන. ක කාංචියාල් ගොක් රහයනවා තින් මෙයාම මෙතනදී ක්ෂණ සමාගම අත්ක ගැටුමක් ඇති කරගන්නවා මේ වෙලා විී රක්ෂණ සමාගමෙන් කියනවා ඔයා පුළුවන්න්න මේකට විරුද්ධව දෙව අන්ට විරුද්ද නඩුවක් දන්න අපටනම්කට වන්දිගවන්න බෑ කියලා. මෙහම කියපු කාචිලාල්ව මෙම රක්ෂණ සමාගමෙන් එලියට ඇදලලාදානවා මේ වෙලාවේ හොඳටම අසරන වෙලා කල්පනනා කරන්න කාංචිලාල් තීරණයරනවා. ට වන අසාධාර්ය ගැන න්දියයක් කල්ලලා දෙවියන්ට රුද්ධ නඩුවක් ගනු කරන්න ඊට පස්සේ කාංචිලාලයායනවා නීතිීච්නය කවාගෙන ඒත් කාංචිලාට කිසිම නීතිීච්නය කැතිවෙන්නේ දෙවියන්ට විරුද්ධ නඩුවක් දාන කියලා කිව්ම මේ නඩුව බාරගන්න කිසිම කෙනෙක් කැමති වෙන්නේ නෑ කෝමරි මේ සිදුවම්මලින් පස්සේ කාංචිලායායනවා උගේ පාරන යාලුවේ කම්බ වෙන්න යාලුව මේ නඩුවට න ඩොකකිමටි කහදලා ලාලටහදලා දෙනවා ඒවගේම උටපදෙස් දෙනවා ඔයාම නඩුවට පෙනන්න කියලා. සිදදුවිම්මලින් පස්සේ කාංචිලාල් කරන්නේ ඒ පැතියෙන සලුම ගමික ස්ථානවලට වෙනම ලියකකිීවලිය අවනවා දෙවියන්ට විුද්ධ දාපු නඩුව ගැන කියල මොකද දෙවියම්ම නියෝජනය කරන නියෝජතයෙන් පාසේ කරන්නේ මේ ආගමික ස්ථානවලහින්දා. කොහමරි මේක ලොකු ප්‍රෞෘත්තියක් වෙලා ප්‍රවෘත්තිවලට හෙමත් කියනවා ඉතින් කාංචිලාල්ගේ වයිෆ නව කියන්නේ දෙවියන් කෝපවෙයි ඒ නිසා මේක කරන්න එපා කියල. කොහමරි මේ වෙලාවේ කාංචිලාල් යනව උසාවියට ආගමික නායකින් උසාවිියයට එනවා ලොකවාහනවලින් කාංචිලාල් පුංචි බයිකිගේ උසාවිියයටයනවා කොමර සාාවයේ නඩු පන්ර දසේ ආගමි නායකින් වගේ රක්ෂණ සමමාගේම නියෝජතිනූත් එතැටඇවිල්ලයින්නවා කොම විරදධ පර්ශුවයෙන් කියන්නේ මේ නඩුවේ කිසිම පදනමක් නෑ කියලා ඒහින්ද මේ නඩුව නිශප්‍රා කල දාන්න කියලා මේ වෙලා වෙලාල් කියනවා දෙවන් තයි මගේ ශප්ක විනාශසර ඉතින් ඒකට දෙවියන් වග කියන්න ඕන රක්ෂණ සමාගෙන් මට වන්දිී ලබෙන්නේ නැත්තම් මට දෙවියන් වහන්සේ නියෝජනය කරන ආගමක ස්ථානයකින් හරි මගේ වන්දිය ලැබෙන් ඕනි කියලා මෙතැනදි කාංචිලාල් ප්‍රකාශ කරන. මේ වෙලාව නඩුව පිගන්න නඩුකාආර්තුමා කියනවා කාංචිලාල්ට සාධරණය ඉෂ්ටෙන්න්න ඕන. ඒනිසාපි මේෙන් අඩුව ඉදිරියට කරගෙනයනවා කාංචිලාලට වන්දි ලැබෙන්නේ ආගමික ස්ථානවලින්ද නැත්තම් රක්ෂණ සමාගමෙන්ද කියන එක තීරණය කරන්න නඩුව ඉදිරි දවසකට කල්දානවා කියලා. කෝමරි මේ සිදුවම් වලින් පස්සේ ආගමි නායගින් වගේම මේ සිද්වස්ථානවලට ලැදි පුද්ලින් කාංචිලාගේ පස්සෙන් පන්නවා. කෝමරි මේයෙන් බේරන්න දසක් කාංචිලාල් නගර නෑතට දුවගෙන අදදි හුටඇත්තා විශේෂ පුද්ගලෙ කුදව කරනවා මේ වෙලාව කාංචිලාල්. හනම ඔයා කෞ්ද කියලා මේ වෙලාේ හකිනවා මතමා දෙවියන් කියලා. මේක කාචිලාල් නම් විශ්වාස කරන්නේ නෑ කොහොම හරි තමන්ගේ පවුලට වෙන කරදර් හිරිියරි වසගන්න බැරුව කාංචිලාල්ගගේ බිරිඳ දරුවන්නඇතුළ පිරිස ලාල්ව අත්තෑරලා යනවා කොහමරට පස්සේ දවසක කලින් දවස කාංචිලාල්ප අ නගරයේ මැරයින්ගෙන් බේරෙන්න්න උදව්කරපු පුදගලයා කාංචිලාගේ නිවසට එනවා ඔු නමින් ක්‍රිෂ්න මේ වෙලාවේ කාංචිලාල් ගේ නිවස උකස්රලා තියෙන්නේෙ ක්‍රි්ණ කියනවා මේ උකස් කරලා තිබූ නිවස මල්ලදී ගත්තා වාට කැමතිනම් මාත එක් මේ ගෙදර ඉන්න පුළුවන් කියලා කියනවා නඩුව දිනුවත් ඒහම්බේන වන්දයෙන්වාමගේ සල්ලිටිකගේවලා අප උනිස ගන්න කියලා මේ ක්‍රෂ් කියනවා. මේ වෙලාව කාංචිලා ලෙකට කැතිවෙනවා. කොමරි චිත්‍රපට අපට බලාගන්නපුළුවන් මේේ පුද්ගලා විශේෂ පුද්ගලගෙදී අපට චිත්‍රපටය පෙන්න විදියට ඔහෝ දෙවියන් කියලා තමයි අපට හිතාගන්න වෙන්නේ. කෝමරි මේ මටික දවස කියත්දී. මාධදනිසා කාංචිලාල් දෙවියන්ට විරද්ධවදාාපු නඩ ගෙන ආරංචි වෙන. දෙවියන්ගේ විදධදවල් ල්ල බාරහර වුණ පුදගලයෝ ඒ ඒවිදියට සිද්ධන්න වෙච්ච නැති නි කාංචිලාල් එක්ේ එකතුවෙලා තමටත් දෙවියන්ට නඩු පවරන්න ඕන කියලා කියනවා. මේ විදියට විශාල නඩු සංඛ්‍යාවක් උසාාවයට හම්බ වෙනවා. හින්ද කලින්වතාවේ කාංචිලාල්ගේ පස්සෙන් අබු මිනිස්සු දැන් ආගිම්ක නායකින් පස්සයනවා. දවියන්ගෙන් ඉල්ල ස්්ට වෙච්ච ැතිදේල් වලට සාධාන ටුවෙන් ඕන කියලා මෙන ේලලාවේ ංචිලා රූපාහි වැඩසහනකට සභාගෙනවා. ඉදි ේවෙෙලාව හෝ කියන්න්න උත්සා කරනවා ඇතරම දෙවියන් කියලා ය හමෝම දෙවියන්න හොයන් උත්සා කරන්නේ දෙවියන් අහදපු මන්දිරවල ්‍යපාරික ස්ථාන දිර කරගෙන යන තැන්මවල කියලා මෝමේවෙලා මාධදිරි කියෙනවා කවරුදවියන් පනපුු මාර්ගයන්න උත්සා කරන්න නෑ කියලා. ූපන් වැඩස්්‍රානෙන් පස්සේ මෝගෙන තවත් විශාල පිරිසක් මහ ගෙන පහැෙනවාගේම මිත්‍යා විශ්වාස විශවාස කරමින් කරගෙන යන ආගමික ස්ථාන සාමානන් ජනතාව වර්ජනය කරනවා මෙම දවසක් තවත් නඩුව ඉදිරියටටරගෙන යන දවක් ෙදා කාංචිලාල් ආගම්ක නායකයගෙන් අහනවා ඔබතුමාගේ ඉඩම කොච්චර තියෙනවාද මේ ආගම් නාකයා උත්තර දෙනවා හක්කර විසි දෙකක් තිෙනවා වාලතුංසේ විසි දෙක් තිනවා දේල්වල පූජකින් එකසි හතලිස් දෙක් කින්නවා කියලා මේ ලා කාංචිලලා හනවා ඔබතුමා අදන්නවාද මේ දේවාලවල අවට ංග මිනිස්සුකීදන කකින්නනවද කියලා ඔබතුමල්ලා මේ මනිස්සුන්ට භූමිය තුළලට එන්නවත් ඉඩදිනෙ නෑ නේද කියලා ඔහුම පපුත්තරනද මේ පූජකතුමාගෙන් අහනවා. දවක් පූජක ඔහුටත් පැවසවා කියනවා ඔබතුමා සුදා කියල් කලයකුත් තරම් දේවාලට එන්න ඇවිත් අප දෙවන් වහන්සේව කිරිවලින් නාවන්න කියලා සියල සිතුූ පැතුූ. ේල් ඒ අයුරම ෂ්ටවයි කියලා ඒ පූජකතුමා කිව්වා කියලා කාංචිලාල් මෙතනැද කියනවා කහමුණත් කාංචිලාල් කියවා. එතනතිව පොලිම හටියට මට දේවාල්ට යන්න හිතනේ නෑ ම එකිරිටකඇතැ හිටව හිඟගන්නෙකට දීලා ම ගෙදර කියලා ඉතින් මේේවෙලාේ මං හොයල ැලුවම හැතරු මෙච ගොඩක් කිරකහට දෙ යන්නන්නේ කියලා. ඉති හොලබල දිම මට තේරුණනේ මේ පූජාර දේවල් කිුම දෙයක් ප්‍රෝජනයට නොගෙන මයාලා ඉවත දාන කියලා ඉති මීට වැඩිය ප්‍රෝජණයක් ගන්න පුළුවන් මේ අහල පහල ඉන්න හිඟන්නුන්ට. ආහා ලබාදදිලලා ඒයාගේ බඩගන්න නිවාදැම්මනන් දෙවියන් උනත් ොඩක් සතුටවෙයි කියලා ඒ ලොකු පිනක් සිද්ධවෙේ කියලා මහ අධිරණේදදි ප්‍රකාශ කරනවා. මේ වෙලාව පූජ කියයා වෙනුවෙන් පෙනීන්න නීතිච්චි කියනවා. උසාවිට ඕන කරන්න සාක්ෂි මිසක් වාගෙන කතන්දරනවෙ කියලා ලිත සාක්ෂි ඉදිරිපත් කරන්න කියලා කාංචිලාට අධිකරණය විසින් ප්‍රකාශ කරනවා. මේ විර කාංචිලාල් අධිරන විසින් මාසයක් කල් දෙනවා මේ දෙවල් හොයාගේ නැවිත් අධිරණයටට ඉදිරිපත් කරලා මේ ගැන තහවුරු කරන්න කියලා. හමරි දසක්ල්පන කරනවා කාංචිලාල් තැකහොමදම අධිකරණයට මේ පිළිබඳ ලික් සාක්ෂි ඉදිරිපත් කරන්නේ කියලා. ඉදි මේ වෙලාවෙේ ඔවු සමග ජදරන්න රවිශ පුදගල හන ේලක ති හම ප්‍රශ්නක මුත්තරේ හොද කියිය වෙලා තියන්නෙ කියලා. මෙමගේියප මේ විශේෂ පුදගල කාංචිලට කියනවා අධිකරනනවාට ඉදිරිපත් කරන්න කියපු ඒසාක්සිවාට හොයාගන්නවන නම්. වා බයිබල කුරාණය බගවත් ගීතා කියන මේ පූජනය පොත්පත්තික එක පාරක්හර කියවලා බලන්න ඒකට වැට තෙරයිවාට. ඕනහම පශ්කම උත්තර තියවා කියලා මේ වෙලාව කාංචිලාල් කියනවා මටව කියවන්න නම් හිතන්නේ නෑමොකදගේ බලන්න පින්ටූරයක්වත් නෑන කියලා කොමට කාංචිලාල් අකමැත්තිෙන් වුණත් මේ පොත් කියවාගෙන මාශසයක් ගත කරනවා කොමද දෙවල්වලට පස්සේ කාංචියාල් අන්තිමදස අධිකරන පෙනඉන්නවා ඕහ මේ වෙලාේ කතා කරනවා මෙත ඉන්න නම් උගත්ම කියලා කියන කවරු හරි එයඇත්මගේ ප්‍රශ්න වලට උත්තර දෙදින්න කියලා හො ෙලාේ ඕ මේ පූජකතුමාග හනවා ඔබතුම විශ්වාස කරනවා. ුද්ද ග්‍රන්තවල ියවෙලා තිය හැම දෙයක්ම සත්්‍යයක් මයි කියලා. මේ වෙලාවිින් පූජකතුමා කියනවා. සැබවින්ම මේ ශුද්ධ ගන්තවල තියන හැ දෙයක්ම ඉතාමත් චත්තක්මයි කියලා. මේ වෙලාේ ශුද්ධ උපත්වල තියෙනවියන් විසින් Qවායි කියන සෑම දෙයක්ම හදිකරණ හම ප්‍රකාශ කරන කාන්තිලාල්. මේ වෙලා සියලු දිනම පුදුමයට පත්වෙනවා. මේ වෙලාවේ කාංචිලාල් කියනවා දෙවියන් අපිිය ඇව්ග කියලා කියනවා නම්. මේ සිද්ධ වෙන දේවල්වලට හයයි වග කියන්න ඕන. ඉතින් මටබගේම මෙතනින්න අනිත් සියලුම දෙනට මේ සිද්ධවෙච්ච දේවල් අසාධාරණයන්ට දෙවියන් නිියෝජනය කරන පූජකෙන් විසින් මේ අගේ අබේ ගෙවන්න ඕන කියලා කාංචිලාල් මේ වෙලාව ප්‍රකාශ කරන මේ වෙලාවේ කාංචිලාල් හදිසියම අසනීප වෙනවා අසීපවිච්ච කාංචිලාල් ඉක්මනින්ම රෝහලට අර යනවා වෙලාව රෝහල්ට එන පවුලයායට ඩොක්ට කියවා කාංචිලාට දරනු අංශභාගරෝගයක් හැදිල තියෙනවා කියලා එය දෙනටමත් කෝමා තත්වය ඉන්න කියලා. කෝමරි. ඒඟ ීන්නනගේේ අපට බලාගන්න පුලුවන් නඩුවේ තීදුව දීල තියෙනවා මාධ්‍ය වාර්තා කරනවා මේ අසර විනිසුන්ට වෙච්ච සියදදුම සාධාරණයන් වල වටිනාකම මේ ආගම්ක සිද්ධස්ථාන වලින් පියවන්න සූදානම් කියලා. මේ වෙලාේ මංකිව්ව විශේෂ පුද්ගල යනවා කාංචිලාල්ලුව බලන්න රෝහලට මේ වෙලාවේ කාංචිලාට මේ පුද්ගල කියනවා වාදන්නවද මාසයක්ම කෝමා තත්වයෙන් හිටියේ. දන්නුව දැන් එලියත් වෙලා තිීන දේවල් කියලා වියන් විශ්වාස කර නෑ නේද කියලා මේදේවල් කියදදි කාංචිලාල්ට හොඳුුණාවගේ මේ වෙලාවර විශේෂ පුද්ගලයා දෙවියන්ගේ රූපයකින් පෙනීන්නවා පටලාගන්න ති මේ වෙලා තම කාචිලාල් ැනගන්නේ හවෙකම මෙචරත කල් හිටපු. අර විශේෂ පුද්ගල ඇතම ම බේරගන්න පුත් දෙවවි කෙනෙක් කියලා කාංචිලාල්ට තේරුම් යන මේ වෙලාවෙේ කාචිලාල් මේ දෙවියන්ගේ නහනවා ඔබතුමා මාළංගටාව කොද මන් දෙවියන්ගෙන විශ්වාසරන්නේ නැති පුද්ගලෙක්න කියලා. මේ වෙලාවේ දෙවියන් කාංචිලාල්ට කියන. දෙවියන් වනත් අසම්පූර්ණයි සත්්‍යය බැතිම දෙෙක් නැතුව කියලා මේ වෙලාවෙේ මේ දෙවියන් කියනවා ඇත්තරම දෙවියන් හරියට අදහන්නේ ඔයා වගේ අය අනිත් සියලු දෙනාම තමන්ට දෙයක් බලාපොරොත්තුවෙන් තමයි දෙවියන්ම අදහන්නේ වෙන මෙහෙම කියන මේ දෙවියන් කියනවා ඔයා ඇතරම මාසයක් මෙ මේ විදිර කෝමා වෙලා හිටියා මේක ප්‍රයෝජනයට අරම් නොබොතුමන්වොත් දෙවිකෙනෙක් විදිර සල කලා මූර්ති ප්‍රතිමා නිර්මාණය කරලා වගේ කඩේතික් බතෙන දැන් ජස්ථානය කද යනාව කියලා මෙන්න මෙහම දෙවන් විසින් කියනවා. ඉති මේේ ලා කාංචිලා ක්මට යනවා තමගේ ව්‍යාරි ස්ාන තියන තැනට තමගේ පිළිමේ හදල තින තැටගේ ෙල්ල කඩන්න පටන් ගන්නවා.ඉති බාග පිල්ි කඩන්න මක් එතන්ට රැස්සලයින නතාවට කියනවා ල දැන්නව තේරුම් ගන්න බොරුකාරෙන්ට අවුවෙන් නැතුව සද්‍ය දව තියරෙන ගන්න පුරුදුවෙන්න කියලා. කෝමරි මෙතන ඉන්න පූජක කාංචිලාලට අන්තිමට යද කියලා නවා කාචිලාල්. නිසු හැෝම යායවක්ගේ නෑ හැමෝම මිනිසු දෙවියන්ට ආදරය කරන මිනිසුනෙවෙේ දෙවිය ගැ බයන්න ඉන්න මිනිස්සු. ඒ නිසා වැඩිතවසක්ක කියන්න කලින් හවාර මේ මිනිස ෝක්කම ආස්ත්‍රමොල්ල දකින්න හම්බවෙයි දෙවියන්ගෙන යම්යාමදේවල් ඉල්ලලා බාරහාර වෙනවා. ඒ නිසා අපි කරගෙන යන මේ දේවල් ඔයාට කොහොමුවත්ම කවදාවත් නවත්වන්න බෑ කියලා මේ පූජකතුමා කියලා එතනීයන්න යනවා. ලා ശ ുදക ുරයි ക്ചില ලාග ന്ന. ത വ ക്ിലാ ് െന ക ചിൽ ോ ട ് വ ശ පුදകെ കനു ോണ කිය ാ്ില പ് ത്. വ හු് හඳു ത്ാ ാ്ചി දැക്ക හ කර ന කිය്. ിാ കചിാ് കുച ക്ടണക്ക . മമെ ലෝක හැමතැනම් ඉන්නවා ඒනිසාාව ශේෂෙන් හයන් උත්සාරන්න දෙයක් നෑ කියලා. ෙලා කාචිල් කිනව දෙවියන් හිඳපු තැන බිම වැටිල තිෙනවා දෙවන්ගේයම් ආබරණයක් ඉතින් කතටගන්න කාංචිලාල් ශක්කවිදාගන්න හදනකොටම ආපවු කටාඩක් ඇහෙනවා මොකද මේ කාචිලාල් ඔය කරන්න හදන්නේ අනිත් යට සත්‍ය කියලා දීපු ඔයාම ඕක බෙල්ලල්ල ගන්නද හදන්න කියලා ඒ කටානින් කියෙනවා ඉති මේ වෙලාව කාංචිලා රාභරණය හසට විසික් කරනවා අපට බලාගන්න පුළුවන් මේ වියට හදෙනාව සුරරි චිත්‍රපටය අවසන්නෙනවා ඉතින් මේ චිත්‍රපටයලකු තේරමක් තියෙන. ට ංහිතනවා මේ කතාව හරියටම තේරුම් යන්න ඇති කියලා එහෙම නම් මේ වගේ තවත් උපිරි චිත්‍ර පටකින් නැවත හම්බුවෙනනක්ම් අපිය සබස්කරයිප් කල්ල බල් නොටිකෂන් ෝල් දාලාල යා ගන්න අදරගෙන්න්නම් එහනම් වාල හැමෝටම ජයවේවා.